අයිබෝන් කිරි පිළිගන්නවා හැමෝම SADOX channel එකට. අද මම create react app ගැන වීඩියෝ එකක් කරන්න හිතුවා. මම හිතන ගොඩක් අය දැන් create react app එක ගැන දන්නවා. react කරන ගොඩක් අය මේක ගැන දන්නවා. react කරන ගොඩක් අය මේක use කරනවත් ඇති. මම හිතන්නේ මේ වීඩියෝ එක දැන් අහන ගොඩක් අය ඊයේ පෙරේදාත් මේ ළඟදිත් create react app පාවිච්චි කරලා project එකක් හදන්න ඇති. අපි ඒක ට්‍රිට් එකට පැත්තකින් තියමුකෝ. අපි normal general development ගැන කතායින් පස්සේ development වලදී අපි සාමාන්‍යයෙන් ඕනෙම library එකක් හරි tool එකක් හරි පාවිච්චි කරනවනේ ඒක බලන්න ඕනේ ඒක ඇත්තටම maintain වෙනවද ළඟදී releases කරලාද නැත්නම් අත්හැරලා දාලාද හරි එහෙම නැති වුණොත් දැන් අපි හිතන්න අපි ලොකු project එකක් එහෙම කරගෙන යනකොට පස්සේ කාලෙදී අපිට මොන හරි bug එකක් ආවොත් එහෙම resolve කරගන්න විදිහක් නැහැ මගද මේ ටූල් එක සම්පූර්ණයෙන්ම ඩෙවලොප් කරන එක නවතිලා. දැන් හිතන්න මේ පොඩි ටූල් එකක් නම් නිකන් drop down එකක් එන. එහෙම නැත්නම් මොඩියුල් එකක් ඕපන් වෙනවා වගේ පොඩි ටූල් එකක් නම් ප්‍රශ්න නැහැ. ටග් ගාලා අපිට රිප්ලේස් කරලා දාන්න පුළුවන්. හැබැයි අපි මුළු ඇප්ලිකේෂන් එකම depend වෙන framework එක නම් මේක එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් create react app ඔයගොල්ලෝ පාවිච්චි කරාට ඔයගොල්ලෝ දන්නවද? create react app එකේ අන්තිම version එක දැනට තියෙන ලේටස්ම වර්ෂන් එක රිලීස් වුණේ කවද්ද කියලා. ඒක රිලීස් වෙලා තියෙන්නේ අප්‍රේල් 12 2022. දැන් අවුරුද්දකටත් වඩා වැඩි. අවුරුද්දකටත් වඩා වැඩි මේකේ අන්තිම 5.0.1 වර්ෂන් එක රිලීස් වෙලා එතනින් එහාට කිසිම අප්ඩේට් එකක් ඇවිල්ලා නැහැ. නිකන් පුංචියට කමිස් වගේයක් යනවා එහෙම මෙහෙන් වර්ෂන් අප්ඩේට් කරලා මේවා කරලා ඒ වුණාට එතනින් එහාට ලොකු දෙයක් මේක ඇතුලේ සිද්ධ වෙන්නේ නැහැ. අපි ස්ක්‍රිප්ට් ටැග් එක දාලා react react DOM කියන libraries දෙක import කරලා project එකට ඊට පස්සේ manually අපි configure කරන්න ඕනේ react මොන html element එක mount කරන්නේ එහෙම ඒවා කතන්දර ටික අපි ඔක්කොම manually හදාගෙන යන්න ඕනේ හැබැයි දැන් ඒ මොකද්ද අපි framework එකක් පාවිච්චි කරනවා නම් අපිට වෙනම හොඳ ඔක්කොම tool set එකක් පාවිච්චි කරන්න පුළුවන්. TypeScript පාවිච්චි කරන්න පුළුවන්, SAS පාවිච්චි කරන්න පුළුවන්, ඊට පස්සේ අවශ්‍ය විදිහට components කඩන්න පුළුවන්, tag ගාන import කරපු ගමන් මේවා ඔක්කොම හරියට combine කරලා minify කරලා අන්තිම HTML CSS JavaScript bundle එකක් ඒ framework එකෙන් හරි ගැසර දෙනවා. create react app හැදුවේ ඔන්න ඔය reason එකට. create react app එක හැදුවේ react එකට එක ෆ්‍රේම්වර්ක් එකක් හැටියට. ඒ කියන්නේ තමන් මැනුවලි කන්ෆිගර් කරන්න ඕනේ නැහැ වෙබ් පැක් ඊට පස්සේ මිනිෆිකේෂන් එක ඔක්කොම වෙබ් පැකින් සිද්ධ වෙනවා. SAS TypeScript ඒවා මේ ඔක්කොම ටික එකතු කරලා එක ෆ්‍රේම්වර්ක් එකක් හැදුවා. කට්ටියට React applications ඉක්මනින්ම start කරන්න පුළුවන් ලේසි වෙන්න. හරි. එතකොට create react app පාවිච්චි කරලා අපිට පුළුවන් ටග් ගාලා එක command එකකින් මුළු මේ framework එක කියන්නේ අපේ project එක start කරගන්න ඉතින් එහාට අපිට වැඩ ටික කරගෙන යන්න තියෙනවා. අපිට ඉතින් එහාට කිසි configuration එකක් ගැන ඒකේ කියන්නේ create react app එකේ web pack වල එහෙම configuration ගැන හිතන්න දෙයක් නැහැ. ඔන්න දැන් තමයි පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ. අපිට configurations වෙනස් කරන්න බෑ. create react app එකෙන් බෑ නෙමේ අමාරුයි. එයා අපිට ඔක්කොම ටික එයා configure කරලා දෙනවා එයාගේ package එක ඇතුලේ. අපිට ඒ ටික configure කරගන්න ටිකක් අමාරුයි. දැන් සාමාන්‍ය සමහරලාට අපේ ප්‍රොජෙක්ට් එක ලොකු වෙන අපිට එක එක දේවල් වෙනස් කරගන්න අවශ්‍යතාවයල් එන්න පුළුවන්. ඒක එකක්. create react app එකේ තියෙන ඊළඟ ප්‍රශ්න තමයි create react app මාර්ම slow. හේතුවයි. create react app එකෙන් කරන්නේ සම්පූර්ණයෙන්ම client side application එකක් හදන එක. ඒ කියන්නේ ඔයාගේ ඔක්කොම JavaScript HTML CSS ටික එකතු කරලා එක bundle එකක් හදනවා. මේ එක bundle එක පළවෙනි request එකෙන්ම බ්‍රවුසර් එකට ලෝඩ් වෙනවා. එතකොට මුළු දැන් හිතන්න ඔයගේ ලොකු ඇප්ලිකේෂන් එක ගන්න මුළු ඇප්ලිකේෂන් එකේටම අවශ්‍ය කෝඩ් එක මුල්ම රික්වෙස්ට් එකේ ඔයගේ බ්‍රවුසර් එකට ඒ කියන්නේ යූසර්ගේ බ්‍රවුසර් එකට ලෝඩ් වෙනවා. ඒක ටිකක් slow. ඊට පස්සේ මේ රික්වෙස්ට් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට අතන ලොකු වේටින් ටයිම් එකක් තියෙනවා යූසර්ට. එතකොට දැන් මේව රිසෝල්ව් කරන්න අනිත් ෆ්‍රේම්වර්ක් වලින් එහෙම ගෙනලා තියෙනවා SSR SSG ඔන්න ඔය වගේ කියන්නේ SSR කියලා ගත්තොත් server side rendering ඊට පස්සේ static site generation ඒ කියන්නේ dynamic content නැත්නම් එයා static site එකක් generate කරලා HTML CSS විතරක් එවනවා JavaScript අවශ්‍ය නැහැ
එතකොට මේ වගේ ටෙක්නික්ස් ක්‍රියේටිව් ටැප් වල නැහැ. ක්‍රියේටිව් ටැප් එකේ දැම්මෙත් නැහැ. ඒක මම හිතන්නේ SSR සෙටප් කරන්න පුළුවන් දුක හැබැයි ලොකු වටයක් ගන්න වෙනවා. හරියට මම හිතන්නේ සෙටප් කරන්න බෑ මන් දැන තරමින්. ඊළඟ ඉෂුව එක තමයි මම කතා කරේ ඩෙවලොප්මන්ට් නැතිලා තියෙන්නේ. ඔගොලු ඉෂුස් මේකේ ක්‍රියේටිව් ටැප් එකේ ඉෂුස් ප්‍රමාණය බැලුවොත් එහෙම ඉෂුස් 1618ක් ඕපන් තියෙනවා. මේ ගොඩක් ඒවට රෙස්පොන්ස් උත් නැහැ. අත්හැරලා දාලා වගේ තියෙන මේ ප්‍රොජෙක්ට් එක. ඔන්න ඔය ඉෂුස් ටික හින්දා ක්‍රියේටිව් ටැප් එක දැන් React frameworks අතින් ගත්තාන් පස්සේ ටිකක් පස්සට ගිහිලා තියෙනවා. ඒ යන්න ප්‍රධානම හේතුව තමයි React වල එන අලුත් ෆීචර්ස් ඔක්කොම එකතු කරගෙන දැන් අනිත් frameworks සෑහෙන වැඩ ආරම්භ තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් Next.js. Next.js මේ පහුගිය අවුරුදු කීප ඇතුළත සෑහෙන ඉස්සරහට ආවා. ඒක පටන් ගත්තේ server side rendering enable කරපු framework එකක් හැටියට. ඒ කියන්නේ දැන් හිතන්න creative app වලින් හදපු දෙයක් ඔයාට Google search engine එකට මේ SEO කරන්න ඕන නම් ටිකක් අමාරුයි. මොකද මේක JavaScript execute කරන්නේ සමහර bots ටකින්. Google එකෙන් execute කරනවා කියලා කියන එකට හරියට මම හිතන්නේ තාම compatible නෑ. මොකද්ද Next.js එක මොකද කරන්නේ? එයා server side එකේදී මේ ටික generate කරලා HTML CSS static site එකක් දෙනවා bot. එතකොට bot කිසි ප්‍රශ්නයක් නැතුව crawl කරන්න පුළුවන්. සහ client load වෙනවා fast. මම කිව්වා වගේ Next.js පටන් ගත්තේ ඔන්න ඔය වගේ SSR SSG වගේ අලුත් මේ features implement කරලා ඒ එකම ඒකට තව තවත් ගොඩක් දේවල් ගෙනාවා. ළඟදි සෑහෙන changes මේ සෑහෙන වටින අලුත් changes එක ගෙනාව server components server actions ඔන්න ඔය වගේ දේවල් ටිකක්. ඒ කියන්නේ server components ඇත්තටම Next.js වලම feature එකක් කියන්න බෑ. ඒක reacted server components ආවේ. ඒක Next.js වලින් සාර්ථකව implement කරලා තිනවා. ඒ කියන්නේ හිතන්න ඔය සාමාන්‍යයෙන් react application එකක් හදනවා නම් ඔයාට data ටික ගන්න වෙනම API එකක් හදන්න ඕනේ. ඒ front end එකෙන් API එකට කතා කරලා තමයි data ටික ගන්න. හැබැයි දැන් ඔයා PHP application එකක් ලියනවා නම් එහෙම ඔයාට API එකක් හරහා ගන්න ඕනේ නැනේ. ඔය API එක පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා. but ඔයාට පුළුවන් PHP ඇතුලේ ලියන්න database එකට ගිහිල්ලා කතා කරලා data ටික ගන්න අරගෙන මෙන්න මේ තැන් වලට ඒ data ටික insert කරන්න ඊට පස්සේ page එක client එක යවන්න. එතකොට React application එක ගන්නකොට React client side එකේ වැඩ ගන්න හින්දා අපිට අර වගේ server side එකේ වැඩ ටික කරගන්න අමාරුයි. හැබැයි දැන් Next.js වල නෑ අපි කියමු React වල server components වලින් මොකද කරන්නේ? ඒ component එක execute වෙන server එකේදී අර PHP වගේ. එතකොට ඔයාට ඒක ඇතුලේ ලියලා තියන්න පුළුවන් කෙලින්ම database එකට connect කරලා data එක ගන්න කියලා. ආ API එකක් අවශ්‍ය නෑ. කෙලින්ම database එකට connect කරලා data ටික අරගෙන මෙතනින් place කරන්න. ඊට පස්සේ ඒ place කරපු data ත් එක්ක තමයි front end එකට එවන්නේ. එතකොට server credentials සරමයෙන් ගොත් leak වෙන කතන්දරයක් නැහැ. ඊට පස්සේ server actions තියෙනවා. ඔයාලට කෙලින්ම form එකකින් server එකේ තියෙන function එකක් call කරන්න පුළුවන්. අපි වෙනදට ඒ server එකකින් data ටික අරගෙන API එක call කරලා ඊට පස්සේ ඒකෙන් response එක අරගෙන ඒ වගේ කතන්දර ටික කරන්න ඕනේ. එහෙම ඕනේ නැහැ. කෙලින්ම function එකක් call කරන්න තියෙන්නේ. function එක කෙලින්ම run වෙන්නේ server එකේ විතරයි. automatically Next.js වලින් API එක හදනවා. එයා ඔටෝමැටිකලි API එක generate කරනවා. අපිට middleware පාවිච්චි කරලා security implement කරන්න පුළුවන්, authorization, authentication ඔක්කොම ටික implement කරන්න පුළුවන්. ඉතින් මේක මේ වගේ අලුත් features එනගෙන සෑහෙන ලොකු ඉස්සරහකට ගිහිලා තියෙනවා මේ React මේ ecosystem එක. සෑහෙන ඉස්සරහට ගිහිලා තියෙනවා. හැබැයි create react app තාම එක තැන. මම කියන්න හදන්නේ අලුතෙන් frameworks ආවා. remix ආවා. ඊට පස්සේ Next.js ආවා, Gatsby ආවා, ඊට පස්සේ මොකද්ද Astro ආවා. ඔන්න ඔය වගේ අලුත් අලුත් frameworks වලින් මේ React ecosystem එක සෑහෙන ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. ඒගොල්ලෝ implement කරපු සමහර features React වලට අරගෙන තියෙනවා. දැන් අපි example එකක් ගත්තොත් Next.js එක run කරන company එක, Next.js එක IT company එක version එක, ඒක සෑහෙන established company එකක්, සෑහෙන සල්ලි දෙන company එකක්. ඒ company එකේ දැන් React
කෝටිම් එකේ කට්ටියත් වැඩ කරනවා නෙක්ස්ට් ජේස් වල වැඩ කරනවා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේ කොයි ඩිරෙක්ෂන් එකටද මේක යන්නේ කියලා. දැන් අපි දැන් රියැක්ට් ඩොකියුමන්ටේෂන් එක ගත්තොත් හරි අපේ කට්ටිය ඩොකියුමන්ටේෂන් කියවනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ තාම. ඒනට ඕනම දෙයක් පටන් ගන්නවා නම් ඩොකියුමන්ටේෂන් එක කියවලා පටන් ගන්න එක තමයි හොඳම දේ. ගත්තොත් මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති ඉස්සර මේකේ අලුත් ප්‍රොජෙක්ට් එකක් හදන්න කියන්නේ ක්‍රියේට් රියැක්ට් ඇප් එකෙන්. එයාට දැන් මුලින්ම මොකද්ද මේ තියෙන්නේ? නෙක්ස්ට් ජේස්. ඊට පස්සේ තියෙනවා රීමික්ස්. ඊට පස්සේ තියෙනවා ගැට්ස්බි. ක්‍රියේට් රියැක්ට් ඇප් නැහැ. ක්‍රියේට් රියැක්ට් ඇප් මේක කොහෙවත් නැහැ. මේ එක්ස්පෝ එක තියෙන්නේ රියැක්ට් නේටිව් වලට. ක්‍රියේට් රියැක්ට් ඇප් එක නැහැ මේකේ. ඇයි මේ? ඒගොල්ලෝ ඒක අයින් කරලා දාලා තියෙනවා. මොකද ඒක ඩෙවලොප්මන්ට් කරන්නෙත් නැහැ. ඉස්සරහට යන්නෙත් නැහැ. ඒක නිසා ඒගොල්ලෝ අයින් කරලා තියෙනවා. ඒක හින්දා මම හැමෝගෙම ඉල්ලන්නේ කරුණා කරලා අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් හදනවා නම් අද ඉඳන් පාවිච්චි කරන්න මෙන්න මේ රෙකමන්ඩ් කරලා තියෙන ෆ්‍රේම්වර්ක් එකකින් එකක්. නෙක්ස්ට් ජේස් ඇත්තටම හරිම ලේසි. අපි යූස් කරන්නේ නෙක්ස්ට් ජේස් දැන් සෑහෙන කාලෙක ඉඳන්. අන්තිම පොයින්ට් එක ක්‍රියේට් රියැක්ට් ඇප් එකට ඉස්සරහට මොකද්ද වෙන්නේ? මෙතන අපි අර තියෝගේ PR එක ගත්තොත් මෙතන කවුද අපේ ඩෑන් ඇබ්‍රමොව් කියලා තියෙනවා කතන්දරයක්. එයා ඔප්ෂන්ස් පහක් දීලා තියෙනවා මේ ක්‍රියේට් රියැක්ට් ඇප් එක ඉස්සරහට වෙන්න පුළුවන් ගන්න පුළුවන් ඩිසිෂන්ස් පහක්. හැබැයි එයා කියලා තියන්නේ වැඩි හරියක් ඒගොල්ලෝ ෆෝකස් කරන්නේ පස්වෙනි ඔප්ෂන් එකට. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒකට තමයි යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ක්‍රියේට් රියැක්ට් ඇප් එක ලෝන්ච් එකක් කරනවා. ඒ කියන්නේ දැන් හිතන්න මේක ක්‍රියේට් රියැක්ට් ඇප් එක රන් කරනකොට ඒ ටූල් එක රන් කරනකොට එයා අපිට සජෙස් දෙනවා මොන ෆ්‍රේම්වර්ක් එකද පාවිච්චි කරන්න ඕනේ. එයා ඒකට අවශ්‍ය මේ ටික ප්‍රයිස් ටික හරි ගස්සලා අපිට මේ ප්‍රොජෙක්ට් එක ස්ටප් කරලා දෙනවා. එහෙම නැත්නම් අපි ක්ලාසික් මෙතඩ් එක සිලෙක්ට් කරොත් එයා අවශ්‍ය කන්ෆිගරේෂන්ස් ටික වෙබ් පැක් කන්ෆිගරේෂන්ස් අරම මේ ටික හරි ගස්සලා ඉතින් එහාට ක්‍රියේට් රියැක්ට් ඇප් එකක් නැහැ. දැන් හිතන්න දැන් ඔයා පාවිච්චි කරන මේ ක්‍රියේට් රියැක්ට් ඇප් පාවිච්චි කරගෙන ඉඳලා මේ වගේ දෙයකට මේක එකපාරම චේන්ජ් වුණොත් එහෙනම් මම හිතන්නේ ඒගොල්ලෝ මේ ටූල් එක මේ රිපෝ එක මෙහෙම මේන් රිපෝ එක වෙනස් කරේ කියලා. හැබැයි එහෙම වෙනස් කරොත් උගලන්ට මොනවා වෙයිද රන් වෙන ප්‍රොජෙක්ට්ස්? එහෙම මම හිතන්නේ ඒක කීරත් වේක වෙයි කියලා. ඒ කියන්නේ රන් වෙන ප්‍රොජෙක්ට්ස් බ්‍රේක් වෙන විදිහට මේගොල්ලෝ මේක අප්ඩේට් කරන ගන්න හැ. බට් ඉස්සරහට යනකොට ඒගොල්ලෝ මේ ටාගට් කරන්නේ මේ වගේ දේ. හැබැයි ඒ තාම ඩෙවලොප්මන්ට් එක මම හිතන්නේ ඒගොල්ලෝ මේ කරගෙන යනවා කියලා මම හිතන්නේ ගොඩක් වෙලාවට මේක අත්හැරලා තියෙන්නේ. ඒක නිසා අපි ඒක ගැන වැඩි ෆෝකස් කරන්න එක හොඳ නැහැ. කට්ටියක මම ආයෙලන්නේ වෙන ෆ්‍රේම්වර්ක් එකක් යූස් කරන්න. අද ඉඳන් ක්‍රියේට් රියැක්ට් ඇප් එක අත්හැරලා ගන්න. එහෙනම් මේ නිවුස් එක හැමෝටම ගිනිහන්න පුළුවන් තරම් අපේ කමියුනිටි එකට ගිනිහන්න. මේකෙන් ඉගෙන ගන්න ඕන පළවෙනි කාරණාව තමයි තමන් ටූල් එකක් යූස් කරනවා නම් ඒක අලුතෙන් අප්ඩේට් වෙලාද නිතර අප්ඩේට් වෙනවද කියලා හොයලා බලන්න. එහෙම නැත්තම් ගන්න එපා. මොකද ලොකු ප්‍රොජෙක්ට්ස් වලට යනකොට ඔක ලොකු ප්‍රශ්නයක් කරනවා. අපිට වෙලා තියෙනවා, අපි දන්නවා. ඒක නිසා තමයි කියන්නේ. හරි, ඒ නිසා අද ඉඳන් හරියට තමන්ගේ ටූල් එක යූස් කරන්න, හරියට තමන්ගේ පාවිච්චි කරන ටූල්ස් පික් කරන්න අදට එච්චරයි. එහෙනම් හැමෝටම ආපහු අපි හම්බ වෙනකම් සුබ දවසක්.